ಸುಧು, మీ పారు నత్తలే మడ లొకు టాగట్టేస్తి వెన పారు వాళ్ళు నేతి టాగట్టే కదా మీ నత్తలే ఔసుదు మా బ్రదర్ టక్కే కి బ్రదర్ టక్కే ఉవద వాడు మట తమా కి అంద బెరి మం కౌది అనే సుదు మం ఏక వెలావడ కి అన్న ఇతిన్ దెన్ కి అండకో దెన్ నేనే మే వాళ్ళ కో కోవైతి ఏక వెలా బావం కి అన్న ఇల్లిని మే అహన్నగో హృదయమై కివే వాడు కి అన్నపా కేలా ఎత్తకొటేకి అగే అడు వేనోని బాబా వా బ్రదర్ కిని విదిరం వెడ కరగండి మై అన మయండి ఇల్లిని మే అహన్నగో పిస్సు సమీర్ వాళ్ళు ఏంది ఆడి ఇది మాత్ర తరహా అన్ను నా బ్రదర్ మీ నత్తలే మగ టాగట్టగా అడిగి వినాయకి మంగళ వెరది తీతాంగి బ్రదర్పులు అన్న కూడా కథాగరంగా కలబల వేడి పాసం మీరు యా ఒక కరణ వెడి దిన గత్తాం యాకి తన నికమ్మ నీవేలే అయి కేళ్ళమై ఉమ్మ తమాయి బ్రదర్ ఎక్కువ మేడిక కి అన్నది ఇక క్యూవడనక మగ్నే అవుతుంది కిసి అగ్నే ఒక క్రిస్మస్ పార్టీకేది వాయి స్కూటర్ దిద్ది తమాయి ఏకిరుకు అగ్గేని ఎత్తి ఆ మాతకి తర నిజం పార్టీ దేద్దన్నాయి మన తిరిగిన కథా కరన్న ఏ అనివార్య పార్టీ కట్ ఎన్నో తెలుసా సమీర్ భయం ఏంటి మా కావు సమీర్ పడ్డ గేమ్ బాడు కావు గేమ్ ఆ యోహ వరే వరే బహుమత మచ్చాయి ఇన్న ఇన్న మేము మచ్చా ఢిల్లీ మొక్కరే అప్సెట్ అయ్యి కదా అరే అరగ గీ వినాయక అయ్యో బా ఇక సర్ప్రైజ్ లేక తినగానే పై మీ తిల్లిడ పిస్తుంది మజా ఆ వృద్ధ ములిందా హెమ్మదేం అమ్మతక్కల సల్లిక తుకిరువా యా డిస్కూటీ అక్కడ అవసాన కటే హెమ్మదేమ ఇవ్వరు నా అయ్యో ఒక ముఖద్దం వచ్చాను కిందట బైక్ ఎదుగుతున్నామో మీ ప్రశ్న చేయండి బాబు యుహాన్ని ఎండి వాడి ఓదికి వేడి సైడే సూపర్ బ్రదర్ మా పనస్తాయి భాస్కర్ షా హుందాయి ముఖద్దం ఎన్ని మీరు ఫ్రైడ్ రైస్ తినవా ఇది ఆప తినవా నూడిల్స్ తినవా చికెన్ బీఫ్ ఒక్కవ తీర కేవట బస్సు డిసర్ట్ పర్లు పహక్ తీర తమనారి ఉన్న ఎక్కడ పోదు అప్పు కుందరమేది వాకి ఇది ఇక్కడ ఓడదా బావిండి బాబు అదే మనం పంచి ఇక్కడ ఓడదరా కిసి ఇదే ఇక్కడ బావిండి బా అంటే సూపర్ అదే బ్రదర్ క్రిస్మస్ ఇక్కడ కన్నది నాకు వద్దాం గుడక్క ఏమున్నది దీని పంచి ఏమది ఓ సమీర్ మరత్తే మీ తినో యుహాన్ అప్పి హసి పనులు ఓడి వేద్దాం అటసి ఎక్కువ నక్కమాక్నే రైట్ బ్రదర్ మమ్మ ఏమో కరన్న మమ్మ ఓడేగా తిన్నాం కదేమో
මේ මට දැන් තියෙනවා ටවුන් එකට යන්න මේ චර්ච් එකට අල්ලන්න ටයිල් ටිකක් ගේන්න තියෙනවා. ඉතින් මේ අද හවස ගොඩක් වැඩ තියෙනවා ඒ නිසා අද දින අනිවාර්යෙන් එන්න ඕනේ. මම තිලියට කෝල් එකක් දෙන්නම්. හරිනේ? ඔව්. හරි බද. ඉල්ලෙදි. ඔකේ බද. සුදුමියෝ ඊළඟ බාර යන්නේ. ඔබේ තමර දාන්න නේද? පුතා. මම මේ මේ පිස්සුද? අන්සර් මේ බොන්න සල්ලි ඉල්ලනවද? මම ඔළුවෙන් නැත්තුන. අන්න හරි යන්න. පුතා. මට සල්ලි එපා. මට උන සනසීම. සනසීම? මේ සනසීම හොයන්නේ මේ මගේ බයික් එකට පැල්ලා දාලා අර ගිහිල්ලා වයින්වක කන්ටේනර් එකට. අන්සර් පිස්සුද? මට මේ ක්‍රිස්මස් පාටිය කැමෝඩර වෙනස් කරන්න යන්න දෙනවා. මේ මම යනවා අහලා යන්න මේ තමයි පිස්සුද? පටබේ ඇයි බොන්න සල්ලිද? තමුසර දෙන්න සල්ලි මං ගාව නෑ ඔයි. පුතා පුතා මට සල්ලි එපා. සල්ලි එපා. සල්ලි එපා. එහෙනම් මොනවද? මට ඕන සැනසීම. සැනසීම? විකාර කියවන්නද යනෝ යන්න? මගේ සැනසීමක් නැති වෙලා ඉන්න වෙලාවේ. එම වලට එන්න කිව්වේ අපි දැන් ක්‍රිස්මස් ප්‍රෝග්‍රෑම් එක අපි අඩුම තරමේ අපි යන්න කිව්වෝ පහ මාට්ටවත් මේක පටන් ගන්නවා කියලා. මොකද ඒතර හයිටවත් අපිට පුළුවන් වෙන්නේ ඒක පටන් ගන්න. ඉතින් ඊට පස්සේ අපි ගීතිකා ටික කැරල් ටික දාලා ඉන්නේ කොහොමද කැරල් වැඩේ? ඔව් ඒක ප්‍රැක්ටිස් කරගත්ත නේද? එතකොට එහෙනම් ඊට පස්සේ අපි කැරල් ගීතිකා ඒ අතර තුර අපි ටැග් කරමු ඊළඟ අයිටම්ස් ටික කොහොමද යන්නේ කියලා. මේ එතකොට අර කැමරේදී අපිට ට්‍රාන්ස්පෝර්ට් එක ඉදන් යවන්න විදිහ නැහැ නේද? ඒක නෑ බ්‍රදර් ඔක්ක මම සල්ලි දෙන්න. හයි කවුද මේකද? එබද කවහම මිල මට ඔබතුමත් එක්ක කතා කරන්න. මේකයි බ්‍රදර් මේ දවස්වල අපි ටිකක් බිසීනේ පල්ලිය හදනවා. ප්‍රතිට පුළුවන් නම් මේ ක්‍රිස්මස් ඉවරලා ඊළඟ සෞඳ වගේ උදේවරු පුළුවන් නම් ඇවිල්ලා හම්බෙන්නකෝ. එහෙම කරමු ඈ. ජේසු පිටයි ගිලෙන්න. ජේසු පිටයි. මල ජේසුව දන්නවද? ජේසු ගැන අහලවත් තියනවද? වෙන අත්තල් කාලේ. ඔකල ගොඩාක් විසි නේද? පාර ලොකු ලොකු ටාගට් තියෙනවා. පාර ලොකු ලොකු පාටිස් තියෙනවා. ඕගොල්ලෝ මේ නත්තල් කාලේ ලෝකෙට ගෙනියන්නේ නත්තල් ගහ. නත්තල් සීයම්. පාටි. ඒත් ඔයගොල්ලෝ දන්නවද? ඇයි ජේසු මේ ලෝකෙට ආවේ කියලා? සැනසීම අරගෙන. සමාදානය අරගෙන. කැළවීම අරගෙන. අන්නේ සැනසීම අන්නේ සමාදානේ අන්නේ ගැළවීම නැතුව මේ බිත්ති හතරට එහා පැත්තේ මිනිස්සු අඬනවා වැළපෙනවා. මේ ලෝකෙට සමාදානිය අරගෙන යන්න. මේ ලෝකෙට ගැළවීම අරගෙන යන්න. මේ ලෝකෙට සතුට අරගෙන යන්න. ඒකයි නත්තලේ වාල කරන්න ඕන. ඇත්ත තමයි. ඇත්ත මනුෂ්‍ය හොයලා වැඩක් නෑ. ඒ මොකද? ඒ මනුෂ්‍යයා ගන්නෙක් නෙවෙයි. ස්වර්ගෙන් ආපු පණිඩකාරය. ඒ මනුෂ්‍ය කිව්ව දේ ඇත්ත. මොනවද අපි මේ කරන්නේ? නත්තලට සරසගෙන කනෝ අබනෝ තෑගි දෙනවා. මේකද සැබෑ නත්තල? යේසුස් වහන්සේ අපු වෙනුවෙන් උන්වහන්සේගේ දේවත්වය අතහැරලා මේ පොළොවට ආවා.
මේ පොළොට ඇවිල්ලා උන්වහන්සේ අප වෙනින් ජීවිතෙ දුන්නු. ඇයි මේ පිට තියෙන මිනිස්සුන්ට සැනසීම සතුට ලබා දෙන්නේ? අපින් ඒ දේ ඉෂ්ට වෙනවද? මන්නම් හිතන්නේ සැබෑ නත්තල කියන්නේ අපි මේ නත්තල සමරනට වඩා අපි ලැබපු මේ සමාදානයේ ප්‍රීතිය මේ මිනිස් අතර අරගෙන යන්න ඕනේ. මේ මිනිසුන්ට ඒක ඕනේ. අපි මේ සමාදානයේ ප්‍රීතිය මේ ලෝකෙට අරගෙන යන්න ඕනේ.